everyone that is special. A chocolate so special, you call it Revello. පසුගිය රාජපක්ෂ පාලන සමයේ සිදු කරලා වසංගන ලද ඝාතන අතර වසීම් තාජ්දීන් ඝාතනයේ පෙරමුණීම තිබෙනවා. අඬසනායක නියෝජ්‍ය පොලිස්පතිවරයා විශ්‍රාම ගන්නවට පස්සෙත් මේ පරීක්ෂණ යට ගියා සාක්ෂි යටපත් වුණා. මේක සිද්ධ වුණේ හිටපු පොලිස්පතිවරයාගේ කාලෙදී. ඒ නිසා වහාම හිටපු පොලිස්පතිවරයා මේ ඝාතනයට සම්බන්ධයයි සැලකෙන සියලු දෙනා වහාම නීති හමුවට ගේන්න ඕන. එහෙම කරොත් තමයි මේ යහපාලනයේ පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරනවා කියලා ජනතාවට ඒත්තු යන්නේ. අපි දැක්කා මුලින්ම මේක සම්බන්ධයෙන් නාරායම්පිටියේ පොලිස් රතවානෝ වයිසි ගත්තා. ඊට පස්සේ සති දෙක තුනක් ඇදලා 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 තමයි ඊළඟට අන්ඩ්‍රසේනායක කරන් තියෙන්නේ. දැන් අපි දන්නවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අන්ඩ්‍රසේනායක කියන්නේ කොයිතරම් දුරට තාජ්වින් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වුණාද? නමුත් ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? මේ ඝාතන වලට සම්පූර්ණයෙන්ම අණ දුන්නේ කවුද? දැන් අනුර සේනානායකගේ උඩින් හිටපු පොලිස්පති විශ්‍රාම ගිල්ලා ඉන්න එම්කේ ඉලංගකෝන් මහත්මයා පැහැදිලිවම මේකට වගකීතු පුද්ගලෙ. කොලිසිය මේ වගේ දෙයක් හංගන එකේදී පොලිස්පතිවරයා නොදැන ඉන්න විදියක් නැහැ. ඒක නිසා විශ්‍රාම ගිය පොලිස්පතිවරයාගේ මේකේ ප්‍රශ්න කරන්නේ කවදද? ඔහු සම්බන්ධ නීති ක්‍රියාත්මක කරන්නේ කවදද? අනිවාර්යයෙන්ම මෙරට ජනතාව බලන් ඉන්නවා.